යම් පුද්ගලයෝ ආරක්ෂක අංශවලට විසින් අත්අඩංගුවට අරගෙන තියෙනවා. රිෂාඩ් බදුද්දීන් අමාත්‍යවරයා හා සම්බන්ධව ඒ පිළිබඳව විමර්ශනය කරගෙන යනවා. අපි දන්නේ එතුමා ඒ පුද්ගලයන් එක්ක යම් කිසි ඍජුව සම්බන්ධතාවයක් තියෙනවද කියලා මට සිද්ධ වෙනවා. රිෂාඩ් බදුද්දීන් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංගයේදී ඡන්දය ප්‍රකාශ කරා. අද වෙනකොට පාර්ලිමේන්තුවේ රිෂාඩ් බදුද්දීන් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංගයක් ඉදිරිපත් කළා තියෙනවා. මේ විශ්වාස භංගයේ කරුණු 10ක් තියෙනවා. එහින් පළවෙනි කරුණ වන රිෂාඩ් බදුද්දීන් අමාත්‍යවරයා යුද හමුදාපති වරයාට කතා කරලා පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් ගැන විමසලා ඒ පිළිබඳව බලපෑමක් කරන චෝදනාව එල්ල වෙලා තියෙනවා. මම මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් හැටියට මම මේ චෝදනාව ගැන අවධානය යොමු කරලා මේ බලපෑම තුළින් මේ ත්‍රස්ත ක්‍රියාවලියට සම්බන්ධ සැකකරුවන් විමර්ශනය කිරීමේදී ඒ පිළිබඳව බලපෑමක් වෙන්න පුළුවන් පිළිබඳව මට වැටහී තිබෙනවා. ඒ හින්දා මම විශේෂයෙන්ම යුද හමුදා ප්‍රතිවරයා සනාථ කළා තියෙනවා රිෂාඩ් බදුද්දීන් අමාත්‍යවරයා එතුමාට කතා කරලා සැකකරුවන් ගැන විමසුවයි කියලා. ඒ වගේම මම දන්නා පරිදි රිෂාඩ් බදුද්දීන් අමාත්‍යවරයා පිළි අරගෙන තියෙනවා එතුමා යුද හමුදාපති එතුමාට කතා කරයි කියලා. ඒක තමයි පළවෙනි ප්‍රධාන කාරණාව මේ විශ්වාස භංගයේදී අපි ඉල්ලා සිටිනවා රිෂාඩ් බදුද්දීන් අමාත්‍යවරයාට එමාතුමාගේ අමාත්‍ය ධූරයෙන් අස්වැලා පාස්කු ඉරිදා වුණු ඒ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව විමර්ශන කටයුතු බලපෑමකින් තොරව කරගෙන යන්නට ඉඩ දෙන්න කියලා. එහෙම නැති වුණොත් මට සිද්ධ වෙනවා රිෂාඩ් බදුද්දීන් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංගයේදී ඡන්දය ප්‍රකාශ කරන්න. ඒ වගේම අපි දැක්කා පොහොට්ටුවෙන් ඉදිරිපත් කරන ලද ඒ විශ්වාස භංගයේ අනිකුත් කරුණු ගණනාවක් තියෙනවා. අපිට කියන්න ඕනේ පංගුවක් වෙලාවට ඇල්මරණු ස්වභාවයෙන් පංගුවක් වෙලාවට ඒවා හරියට විමර්ශනය කරන්න නැතුව තමයි පොහොට්ටුව ඒ කණ්ඩායමක පංගුවක් ඒවා දාලා තියෙන්නේ. නමුත් පංගුවක් කරුණු තියෙනවා තව ඉදිරියට ආරක්ෂක අංශ විසින් විමර්ශනය කරගෙන යනවා. ඒවා අපිට දැම්මම කියන්න බෑ. නමුත් රිෂාඩ් බදුද්දීන් අමාත්‍යවරයා ඒවයින් පංගුවක් වෙලාවට ඔප්පු වෙන්න පුළුවන් මේ යම් යම් කාරණා පිළිබඳව එතුමා බලපෑම් කරා හෝ ඒවලට සම්බන්ධයි කියලා. ඉතින් මම පළවෙනි කාරණය යුද හමුදාපතිතුමාට කතා කරලා බලපෑම් කිරීම පිළිබඳව ඒ වගේම පාස්කු යුද්ධා ප්‍රහාරයේ විමර්ශන කටයුතු වලට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ඒ වගේම ඒ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ඒ යම් යම් පුද්ගලයන්ව එයින් විමර්ශන කටයුතු වලින් බලපෑම් කරලා යම් කිසි සහනයක් ලබා දෙනවද නැත්නම් ඒක මොන විදිහේ බලපෑමක්ද කරේ කියලා යුද හමුදාපතිවරයා තවත් එක මම හිතන්නේ විශේෂම කරුණු දක්වන්න ඕනේ. නමුත් ඒ කරුණ මුල් කරගෙන විශ්වාස භංගය සඳහා මට ඡන්දය ප්‍රකාශ කරන්නට සිද්ධ වෙනවා. මේක ඔබතුමාගේ තනි තීරණයද නැත්නම් පක්ෂය වශයෙන් දාලා තීරණයද? පක්ෂය මොනක් කරනද ඉන්නේ මේ අවස්ථාවේදී? නැහැ, මම මේක මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට මම විශ්වාස භංගයේ කරුණු ගැන අධ්‍යයනය කරලා මම ගත්ත තීරණයක් හැටියට තමයි මට මේක ප්‍රකාශ කරන්න ඕනේ. පක්ෂය මේ වෙනකොට තාම ප්‍රකාශනයක් කරලා නැහැ. පක්ෂයක් වශයෙන් පොදු තීරණයක් ගත්තොත් මේකට විරුද්ධව ඡන්ද දෙන්නේ නැහැ කියලා එවැනි රූප මම හිතනවා. මම හිතන්නේ එහෙම දැන් අපිට තාම අනුමාන කරන්න බෑ කොයි විදිහටද කරන්න යන්නේ කියලා. නමුත් අපිට මේ යුද හමුදාපති තුමාට කතා කරලා
ඒ ත්‍රස්තවාදී සැකකරුවන් පිළිබඳව එතුමා ඒ පිළිබඳව විමර්ශනය කරා සහ අනිකුත් කරුණු පිළිබඳව මම හිතන්නේ ඉතාම පැහැදිලිව එළියට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ හින්දා මම බලාපොරොත්තු වෙනවා මම ඒ ගත්ත තීරණය ඒ කරුණුත් එක්ක මම හිතන්නේ නිවැරදි යම් යම් පුද්ගලයෝ ආරක්ෂක අංශවලට විසින් අත්අඩංගුවට අරගෙන තියෙනවා රිෂාඩ් බදුද්දීන් අමාත්‍යවරයා හා සම්බන්ධව ඒ පිළිබඳව විමර්ශනය කරගෙන යනවා. අපි දන්නේ එතුමා ඒ පුද්ගලයන් එක්ක යම් කිසි ඍජුව සම්බන්ධතාවයක් තියෙනවද කියලා. පසුගිය කාලයේ පුරාවට යම් යම් චෝදනා යෝජනා මේ චෝදනා වලට ලක් වෙච්ච විජේදාස රාජපක්ෂ රවි කරුණායක වගේ ඇමතිවරුන් පවා ඉවත් කිරීමට කටයුතු කරා ඔබතුමාගේ ආණ්ඩුව. ඇයි රිෂාඩ් බදුද්දීන් වැනි ඇමතිවරයෙකුට මෙච්චර චෝදනා තියෙද්දී ඔහුව ඉවත් කරන්නේ මේ යොමු වෙන්නේ නැත්තේ? මේ පිළිබඳව මම හිතන්නේ පක්ෂයක් හැටියටත් ඒ වගේම රජයක් හැටියටත් නායකයන්ගේ අවධානය යොමු වෙලා තියෙනවායි බව මම විශ්වාස කරනවා. ඒ අවධානය යොමු වෙලා හරි තීන්දුවක් විශේෂයෙන්ම කරුණු සනාථ කරනවා. මම මේ නිකන් චෝදනා කරනවට නැත්නම් අපි කරන්නන් වාලය කරනව නෙමෙයි කරුණු සනාථ කරලා යම් කිසි විමර්ශනවලට ඒ රිෂාඩ් බදුද්දීන් අමාත්‍යවරයා තමන්ගේ අමාත්‍ය ධූරය හරහා යම් කිසි බලපෑමක් කරනවා නම් ඒක නැති කරන්නට අපි කටයුතු කරනවා.